දැන් මෙහෙමනේ දැන් ණය ගන්නවා අච්චු ගන්නවා කියලා කරන එකේ මොකද වෙන්නේ දැන් අද තියෙන්නේ පාරවල් මේ කාපට් කරපු පාරවල් කඩලා කාපට් කරලා තියෙනවා මේ අපි දැක්ක අපේ පැතිවල ලොකුවට බෝඩ් ගහලා තියෙනවා මට කියන්න අද තියෙන ලොකුම ප්‍රශ්නේ පාරවල්ද ඒකද ප්‍රශ්නේ අතුරු මාර්ගද ඒකද තියෙන ප්‍රශ්නේ දරුවොන්ට අධ්‍යාපනය ලබා ගන්න විදියක් නැහැ ගුරුවරුන්ගේ පඩි ටික වැඩි කරන්නේ නැහැ මිනිසුන්ට කන්න නැහැ පෝර නැහැ සීනි නැහැ හාල් නැහැ පරිප්පු නැහැ ගෑස් නැහැ හැබැයි බිලියන ගණන් වියදම් කරලා පාරවල් හදනවා බලන්නකෝ බජට් එක වැඩිපුරම මුදල් වෙන් කරන්නේ මිලිටරියට ඊළඟට මුදල් වෙන් කරන්නේ පාරවල් හදන්න සෞඛ්‍යට නෙමෙයි අධ්‍යාපනයට නෙමෙයි මොකද්ද ප්‍රමුඛතාවය මේකද ඉල්ලපු වෙනස ඉස්සර රාජපක්ෂ වරු කරේ ඕක නෙමෙයිද පාරවල් හදපේක නෙමෙයිද එතකොට මේ ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය මහින්ද රාජපක්ෂගේ පාලන කාලයට වඩා වෙනස් නා මේක නම් වෙනස අපි අහනවා රාජපක්ෂ මහතුරුන්ගෙන් කොහොම වෙනසක් නැහැ පාරවල් හදන්න කැරෙන් අපිත් පාරවල් හදුවා හරි නමුත් පාරවල් වලට වඩා අද මූලික ප්‍රමුඛතාවයේ තියෙන මිනිසු ජීවත් කරවීම පාරවල් වල යන්න කලින් මිනිසුන්ගේ ජීවත් වෙන්න ඕන ඉතින් ප්‍රමුඛතාවයේ තේරුම් ගන්න ඕන අපි අරින්න කියනවා වහන්න කියනවා නෙවෙයිනේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ කිව්වේ අරින්න කොයි වෙලාවෙද වහන්න කොයි වෙලාවෙද කියලා මොකද ඒගොල්ලෝ කරේ ඒගොල්ලන්ව පන්නපු එකනේ කරේ පැන්නුවේ නැද්ද අනිල් ජාසිංහගේ ඉඳලා අර පොලිමටම පන්නලා දැම්මනේ හරි පබා පලිය වඩනගේ ඉඳලා ඔක්කොලම් පැන්නුවානේ හරි අපි කියන්නේ මෙච්චරයි මම අදත් කිව්වේ විශේෂඥයන්ගෙන් උපදෙස් ගන්න හරි දැන් මේ කවුද බුද්ධිවාර වේව පැන්නුවේ මොකද ඒකටත් විපක්ෂයද වග කියන්න ඕන බුද්ධිවාර වේ කිව්වනේ මේක කරන්න එපා මෙහෙම කරන්න එපා කියලා පන්නලා දානවා ඉතින් ඒගොල්ලොන්ව පන්නලා විශේෂඥයන්ව පන්නලා හරි තමන්ගේ පවුලේ කණ්ඩායම එකතු වෙලා තීරණ අරගෙන රට කාබාසිනියා කරලා දැන් විපක්ෂයට බයිනවා මොන විහිළුවක්ද මේ දැන් ඔහු ගියානේ නිව්යෝක් ගියා හරි ඊළඟට මේ කොහෙද මේ 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 කොහෙද ගියානේ මේ කොමන් වේ මේ කොප් 26 එකට ග්ලාස්කෝ ගියා හරි එතකොට එතෙන්දී අපි දැක්කානේ අර මේ කැන්ටිමේ කට්ටිය හම්බෙලා කතා කරනවා හරි මම දැක මොඩි මහත්තයාත් අර කැන්ටිමේ හම්බෙලා කතා කරන නොයෙකුත් කට්ටිය ඒ කට්ටියත් එක්ක සාකච්ඡා කරනකොට අහන්න ඇතිනේ හරි මේ අපේ බංගලාදේශයේ ජනාධිපතිතුමිය හම්බුණාද දන්නේ නැහැ. හම්බුණා නම් අහගන්න ඇති. කොහොමද ඒගොල්ලෝ හොඳටම කරේ කියලා. එමන්ද වියට්නාමේ මේ 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 නායකයා හම්බුණා නම් අහගන්න තිබ්බා. ඕගොල්ලෝ කොහොමද කරන්නේ කියලා. කොහොමද මේ බංගලාදේශයේ අපිට ණයදෙන තත්ත්වෙට ඒගොල්ලෝ දිනු වෙන්නේ? මේ හැමෝටම එක විදියට බලපෑව නම් එහෙම වෙන්න බෑනේ. හරි. එතකොට ඔය ඔය රටවල් බොහෝ රටවල් ප්‍රමාණයක් මේක ගොඩ දාගත්තේ අත්ත වශයෙන්ම විද්‍යාත්මකව පරිපාලනය කළමනාකරණය කරලා වසංගතේ හරි පිළිගන්නවා මේ මෑත කාලෙදී සාර්ථකව එන්නත් මේ මේ ලබා දෙන එක කරා හරි අපි කුහක වෙන්න ඕනේ නැහැ